මේ වෙද්දී කතාව බලන හැමෝම වගේ දන්නවා කොරතොට මුදලාලි පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. නමුත් ඉතින් නැවත එළියට එන්න බැරි වෙන්නම කොරතොට මුදලාලිව හිරේට යවන්න සාක්ෂි ප්‍රමාණවත් විදියට නැහැ. මොකද කොරතොට මුදලාලි මුලින්දම්ම කරපු දේවල් කිසිම සාක්ෂියක් ලෙසින් හොයාගන්න බැරි වෙන්න තමයි මේ හැම එකක්ම වගේ කරලා තියෙන්නේ. ඉතින් තරුමිනිගේ විරුලිගේ තාත්තගේ මරණය සිද්ධ වුණෙත් ඒ විදියටම තමයි. නමුත් ඉතින් විරුලිට වගේ නෙමෙයි තරුමිනිට. මොකද විරුලිගේ තාත්ත නැති වෙද්දී තරුමිනිට යමක්ම තේරෙනම එසේ. ඒ නිසා ඉතින් තාත්තගේ මිනි මරුම ගැන තරුමිනිට හොඳ මතකයක් තියෙනවා. ඉතින් කොරතොට මුදලාලට විරුද්ධව තියෙන ප්‍රබලම සාක්ෂිය වෙන්නේ තරුමිනිගේ සාක්ෂිය තමයි. ඒ නිසාම තමයි ඉතින් කොරතොට මුදලාලි තරුමිනිව හංගගෙන හිටියේ මේ කිසිම දෙයක් දැනගන්න බැරි වෙන්න. නමුත් ඉතින් දිනුසයි විනුලිය එකතු වෙලා තරුමිනිව කොහොමාරි හොයාගත්ත හින්දා මේ හැම දෙයක්ම ඉතින් වෙනස් වෙගෙන යන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති අපේ නාලිකාවෙන් ගినాපු පහුගිය එපිසෝඩ් එක. ඒකෙදි තින් අපි ඔබට කිව්වා කොරතොට මුදලාලි තින් ඉහළ බලවතුන්ගේ සම්බන්ධතාව තියෙන නිසා දාසයෙන් වුණත් පුළුවන් කියලා. නමුත් ඉතින් මේ වෙද්දි ලැබෙන තොරතුරු අනුව අපිට කියන්න පුළුවන් තරුමිනි රෝහලේ ඉඳන් ආපු ගමන්ම තරුමිනිගේ කට උත්තරේ හැටියට කොරතොට මුදලාලි තවත් හිර වෙනවා කියලා. මොකද තරුමිනිව පැහැර ගැනීම සම්බන්ධවත් තරුමිනිගේ තාත්තගේ මරණය සම්බන්ධවත් පැහැදිලි කට උත්තරයක් දිය හැක්කේ තරුමිනිටම නිසා. ඒ නිසා ඉතින් අපි මේ පාර හිතනවා කොරතොට මුදලාලිට නම් ලේසියෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් දරණි බලන ඕගොල්ලොත් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනවට කැමති ඇති. එහෙමනම් ඉතින් අපේ වීඩියෝට අමතක නොකර ලයික් කරන්න. ඒ වගේම ඉතින් දරණි කතාවේ ඉදිරිය ගැන ඔබේ අදහස අපේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න. ඔබ තවමත් ඉතින් අපේ නාලිකාවට අලුත්ම කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එවිට ඉතින් ඔබට පුළුවන් වේවි අපි මෙවැනි අලුත්ම වීඩියෝවක් දාපු සැනින්ම නැරඹීමට. එහෙමනම් ඉතින් නැවතත් මෙවැනි අලුත්ම වීඩියෝවකින් ඔබව හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.